විදුන්ද විද්‍යාලය හත්තක විද්‍යා තිලක ශාස්ත්‍රාලය ගමන් මග ජාතික අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්වමින් දකුණුලක පමණක් නොව සමස්ත ලංකාවේම සිසු දරුවන් අධ්‍යාපනය ලැබීමට පැමිණීමත් සමග කලා වාණිජ තාක්ෂණ ගණිත යන උසස් පෙළ අධ්‍යන අංශයන් කරා විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් ඇතුළත් වීමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය වූයේ විද්‍යා තිලකයේ ප්‍රාථමික අංශ විද්‍යා තිලකයේම ශාඛා පන්සලක් ලෙස ආරම්භ කිරීම බවයි. ඒ අනුව 1960 අහත් පහදරන විශේෂ විධිදාන පනතක 1961 අංක පහදරන උපකෘත ප්‍රශාලා පන්තියක්ගේ රජයේ අනුමත ආධාර ලබන පාසලක් ලෙස ගහත්තක විද්‍යාන විද්‍යාලය ආරම්භ විය. වර්තමානයේ ප්‍රාථමික අංශයේ සිසු සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය වීම පවතී. ශිෂ්‍යත කඩයෙන් විභාගයෙන් 2021-2022 අපූර්ව පන්සලෙන් ඉදිරිපත් වූ සිසු දරුවන් ජාතික මට්ටමේ ලකුණු ලබා ගන්නේ ශිෂ්‍යත විභාගයේද ඉහළින්ම සමත් විය. තුඩින් තුඩේ රැව් නැගේ කුරුලුගේ ගායනා කුලින් කුලේ රැතිරෙතේ සුදුවලා පාවෙනා ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි අඳුරු විමාන ප්‍රධාන මූල්‍යයාතනය කල්මනාකරණය වැඩ කරනවා. ඇත්තම විද්‍යානු විද්‍යාලයට මගේ දරුවා මම දාන තීරණය කළ දෙන්නේ ඒකේ ඒ පාසලේ තියෙන විනය සහ ආරක්ෂාව සහ නීතිය ගුණගරුකව දරුවන් මේ හැම දෙයක්ම මේ පාසල තුළින් මම දකිනවා. ඇත්තටම මේ කරුණු පදනම් කරගෙන තමයි මම දරුවා මේ පාසලට දාන්න තීරණය කරේ. නමුත් ඒ පාසල් තුළ දාලා මේ දරුවා අධ්‍යාපනය කරනකොට මම තාම මේ පාසල තුළ දැක්කේ ඉතා විශේෂ ගුණයක් තමයි මේ අපේ පාසලේ මේ පාසලේ නායක ස්වාමීන් වහන්සේ විදල්පති ස්වාමීන් වහන්සේ මේ දරුවන් ආරක්ෂා කරන විදිය, මේ දරුවන් අනාගත ලෝකෙට අරිණ විදිය, මේ අනාගත ලෝකෙ ජය ගන්න විදිය, මේ දරුවන්ට මඟ පෙන්වන ආකාරය, මේ ස්වාමීන් වහන්සේ මඟ පෙන්වීමත් එක්ක මේ පාසලේ ගුරුවරු බෞද්ධ
ඉතාමත් කැපකිරීමෙන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය කටයුතු කරන්නේ ඉතාමත් දේශමාංශික. මා දැකලා තියෙනවා වෙනත් පාසල් සාපේක්ෂව ගත්තා පස්සේ දරුවන්ට අමතර කාලවලදී විවේකී කාලවල අමතරව දරුවන් අධ්‍යාපනය කරන සියලුම පීඩ වලදී දරුවන් අධ්‍යාපනයෙන් දරුවන් යොමු කරනවා. ඒකම නවලෝකය ජය ගන්න නම් අපි දෙමාපියක් වශයෙන් දරුවන් බලාපොරොත්තු වෙන්නේ තම සාර්ථක දරුවෙක් සහ බුද්ධිමත් දරුවෙක් සහ විනිගරු දරුවෙක්. ඉතින් මේ දේ තුල මේ පාසල් තුල අත්‍ය වශයෙන්ම තියෙනවා. ග්‍රාමීය ප්‍රදේශයක් කියලා මේ වගේ පාසලක මෙවන් දරුවෙක් ඇත්තරම මේ වගේ ප්‍රදේශයක මේ වගේ පාසලක් දාගන්න පුළුවන් වීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. ග්‍රාමීය ප්‍රදේශයක මේ වගේ පාසල නිර්මාණය කිරීම අපි ස්වාමීන් වහන්සේට ඇත්තටම ස්තුතියක් වෙන්න ඕන. මොකද අපේ දරුවෙක් ප්‍රධාන නාගරික පාසලකට යොමු කරලා ලබා ගත යුතු හැම දෙයක්ම හැම පාසලකම හැම ආරක්ෂාවකින් හැම දෙයක්ම මේ දරුවන් ඇත්තටම මේ දේ මේ පාසල තුල ලබා ගැනීම හැකියාව තියෙනවා. ඇත්තටම විශේෂයෙන් කියන්න ඕන කාරණාව තමයි ඇත්තටම අපි දරුවෝ මම නම් මගේ දරුවෝ දාන තෝරගත්තේ මෙන්න මේ කියන කාරණාව පදනම් කරගෙන. ඇත්තටම අපි ඉස්ලා සිටින විශේෂයෙන්ම අනිත් දෙමව්පියන්ගෙනු තමන්ගේ දරුවා මේ පාසලට අදුවත් කරගත්තොත් ඇත්තටම අපි පාසලකින් බලාපොරොත්තු වෙන දරුවෙක් ලෝකේ ජයගත හැකි විශේෂියු දරුවෙක් අපිට මේ පාසලෙන් ඇත්තටම අධ්‍යාපනය ලැබෙනවා. මගේ දරුවෝ ඇත්ත නෙමෙයි සීලම් දරුවා සෑම දෙමව්පියන්ගේ දරුවෙක් සෑම දෙමව්පියෙක්ගේම අපේක්ෂාව තමන්ගේ දරුවා ලෝකේ දිනනවා දකින්න. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ දෙමව්පිය බලාපොරොත්තු වෙන්නේ මේ පාසල තුලින් ඇත්තටම අපට ළඟක්‍රමයේ හැකියාව තියෙනවා. ඇත්තටම මා දන්න විදිහට අපි ස්වාමීන් වහන්සේ මේ පාසලේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් දරුවන් 5 දෙනෙක්ගේ ප්‍රමාණයකින් තමයි මේ පාසල ආරම්භ කළේ ප්‍රාථමික අංශේ. හැබැයි මේ වෙන විට දරුවන් 200කට අධික ප්‍රමාණයෙන් මේ පාසලේ අධ්‍යාපනය ලැබෙනවා. ඇත්තටම 2023 අවුරුද්දේ ගත්තට පස්සේ පාසලේ මා 2022න් පසු මේ විද්‍යාන විද්‍යාලය කියලා නව පාසලක් නව සංකල්පයක් එක්ක නව කොටසක් නිර්මාණය කළා තියෙනවා. ඇත්තට මේකේ උදුලින් ඇත්තටම මේ තුලින් ලබා බලාපොරොත්තු වෙන්න පුළුවන් විශේෂී වූ අර මම කලින් කතා කරපු කාරණාත් එක්ක දරු නිර්මාණය කරගෙන මේ හැකියාව මේ පාසල තුලින් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අනිකුත් දෙමාපියන්ගෙන මේ පාසල සහය ඇත්තටම තමන්ගේ දරුවා බලාපොරොත්තු වන අනාගතේ මේ පාසල තුලින් ලබා ගන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් ඒකත් මගේ දරුවට ඉෂ්ට වෙනවා. ඉතින් මා බලාපොරොත්තු වෙන ඔබත් දරුවෝ යොමු කරෙමෙතරින් මේ ඔබේ අනාගත ඔබේ දරුවා බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවාගේ අනාගතයේ ආරක්ෂාව සියල්ලම මේ පාසල තුලින් ඉෂ්ට සිද්ධ වෙයි කියලා. Mother of Vidu and the principal Pero, dear teachers and my dear friends, I came here to tell you my story. The lion and the mouse. The lion was sleeping in a den. A little mouse ran on his body. I will kill you. Please don't kill me. Someday I will help you. Save the little mouse. Okay, I let you go. One day the lion was caught in the net. The lion saved the lion. The lion ran up to the lion. The mouse bit a net. Saved the lion. After that, මගේ නම දියද්දිනේත්‍ර චෞදිත. මම ඉගෙනුම ලබන්නේ හත්තක විදුහම්රු විද්‍යාලයේ 6 ශ්‍රේණියේ. මම මේ පාසලට ඇතුළත් වුණේ 4 වසරදී. මේ පාසලට මම එන්නේ ලිහිණියාවේ ඉඳන්. ප්‍රසිද්ධ පාසල් කිහිපයක්ම පසුකරගෙන තමයි මම මේ පාසලට එන්නේ. ඒ මේ පාසලේ ඇති නිසි අධ්‍යාපනය ත්‍රිණේගරුක පාසලේ ළමුන්ගේ ආරක්ෂාවත් තැනි දේ ඉතා හොඳින් ක්‍රියාත්මක වන නිසා අමතර පන්ති කිසිවකට නොගිහින් මම ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින්ම සමත් වුණා. ඒ මේ පාසලේ ඇති දැඩි කැපවීම නිසාය. විදුහල්පති ස්වාමීන් වහන්සේ අපිට කරුණාවෙන් ආදරයෙන් ඉගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම අපිට ඉගැන්වීමට බොහෝ වෙහෙස ගන්නවා. ඒ වගේම තමයි අපේ ගුරු මණ්ඩලයත් අපිට ඉගැන්වීමට බොහෝ වෙහෙසක් දරනවා. පාසල් වෙලාවෙන් පසුවත් අපිට
උපකාරක පන්ති යොදනවා. මේ වගේ පාසලක ඉගෙනීම ලැබීමට හැකි වුණ එක ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මගේ පාසලටත් විදුහල්පති ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ ගුරු මෑණියරු පියවරුන් සියලු දෙනාටත් අනත් දෙන කාර්ය මණ්ඩලයටත් මම බෙහෙවින්ම ගරු කර සිටිනවා. තුති. මගේ නම හිරස්සස් රෙන්දිසනායක. මම 2018 වසරේදී පළමු ශ්‍රේණිය සඳහා විද්‍යාචලක විද්‍යාලයට ඇතුළත් විය. ඉන්පසුව මාගේ පාසල 2022 වසරේදී විදු ආනර නමින් ඉදිරියට ගෙනයයි. මම 6 ශ්‍රේණියේ ගුරු මුලම ශිෂ්‍යාවකි. මම විදු ආනර විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකාව ලෙස කටයුතු කරයි. මාගේ පාසලේ විධිමත් අධ්‍යාපනය සහ සුරක්ෂිත රැකවරණයක් තිබෙනවා. මාගේ පාසලේ ඉතාමත් දක්ෂ ගුරුවරුන් රැසක් සිටිවි. මාගේ පාසල තව තවත් දියුණු වී සමාජයට වැඩදාය පුද්ගලයන් රසත් බිහි වේවායි මම ප්‍රාර්ථනා කරනවා. Sakin, mera paaya na deshe, lo lo bandhu deshe,
I am a good boy, thank you.